චික දායිකාවිිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දරරූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ම බබලුවට ඕසදිතාාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියෝඋපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොක්ද ඔබේ සිෙලුරෙන් බහිදෙන එලියෙන් හැම්ම දිශාවම පපලනවා. මුොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි වි ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොටාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං අන්දකවිින්ද රටේදි තමයි ආදිිච්ෂබන්ධ වූ බුදුරජාණන් වහන්සේට කැඳක් පූච කරගත්තේ. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළෑඳක් ඒකට බන් තිප්පිලිදැම්ම සුදුලූුණු දැම්මා සැවැන්දරාදැම්ම රචු සිද්ධති බුදුරජාණන් වහන්සේ ගැෙන චිත්ත ප්‍රසාදයෙන් මයි මන්ගේ බිහෙත්කැද පූචා කරගත්තේ සියලු අංග පසගින් සුන්දර වූ ස්ත්‍රියක්කඉන්නවා තමන්ගේ ස්වාමයාාට ඇගේ දැක්මත් තලාමකයි ඇය සක්පවිත රජුගේ හගමිහෙසේබවට පත්වෙනවා ඒවුනාට ඒ සම්පත් මෙ බෙහෙත් කැදදානෙ විපාකයේ සොලොස්වැනිි කලාවෙන් කලාවක්තරම්වත් වටින්නේිනෑ. ලක්ෂයක් රන්කහාවනු ලක්ෂයක් අශ්වයන් අශ්වවෙල්ලඹූනයෝධවපු ලක්ෂයක් අශ්වරත සුන්දර මිනිකොඩොල්ලාබරණවලින් සැරසුනු ලක්ෂයක් ක්ඥාවන් කියන මේ කිසි දෙයක් බෙහෙත්කැඳදාන විපාකයෙන් සොලොස්වැනිි කලාවෙන් කලාවක්තරම්වත් වටින්න්නේෙනෑ. හේමවත කියන වටිනා ඇත්තුජාතියක්කින්නවා ඒ ඇතුන්ට උත්තුම් රථරෝධයේ හැඩට කරකැවීගිය ඇත්්දලතියෙනවා. රනිින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලතියෙනවා. එබබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුණත්. බෙහෙත් කැඳදාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්දිිනෑ. මේ ලෝකයහි කවුරු හරි කෙනෙක් සිව්මහ දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවයට පත්වෙනවනම් පෙහෙත්කැදදාන විපාකයෙන් ස්තොොස්වලි කලාවෙන් කලාවක් තරම්වත් පටින්න්නේි නෑ.